හොඳයි ආයුබෝවන් නිරෝගීමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කෘෂි නිවුස් අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා සිටින ආදරණීය හිතවතුන් ඔබ සියලුම දෙනාට ඉතින් අද දවසේ තොන්න ඔබට ගොඩක් වැදගත් වෙන තොරතුරක් භෝගයක් පිළිබඳව තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්නට තමයි කෘෂි නිවුස් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ භෝගය පිළිබඳව කතා කරනකොට මේ භෝගය තවමත් අපේ රටේ ඒ තරම්ම වගා කරන භෝගයක් නෙවෙයි මේ භෝගය අපේ රටට අවශ්‍ය කරන ප්‍රමාණය විදේශයන්ගෙන් ආනයනය කිරීම තමයි පසුගිය වකවානුව තුළ සිද්ධ කෙරුණේ අපේ රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා. හැබැයි මේ වෙනකොට සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ආනයනය කළ භෝග වර්ග 16ක් අපේ රටේ වගා කිරීම ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් ඒ යටතේ මේ අද කතා කරන භෝගයත් අපේ රටේ වගා කිරීම මේ වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. ඉතින් සෝයා වගාව එහෙම නැත්නම් සෝයා බෝංචි වගාව පිළිබඳව තමයි අද දවසේ කෘෂි නිවුස් වලින් තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නේ සෝයා වගාවෙන් අපිට ලබා ගන්නට පුළුවන් ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව අක්කරයක් වගා කරලා අපිට කොයිතරම් ලාභයක් ලබා ගන්නට පුළුවන්ද ඒ වගේම අක්කරයක් වගා කරන්නට කොයිතරම් වියදමක් වැය වෙනවද ඒ වගේම සෝයා වගාවේ වර්තමාන තත්ත්වය සෝයා වගාවට යොමු වීමේ අවශ්‍යතාව පිළිබඳව අතවසේ මේ වීඩියෝ එකෙන් අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරනවා ඉතින් මේ පිළිබඳව තොරතුරු දැනගන්න අපි යන්නට සූදානම් වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි මේ වෙනකොට වැඩිපුරම සෝයා වගාව ප්‍රචලිත වෙලා තිබෙන්නේ සෝයා වැඩිපුරම වගා කරන්නේ ඉතින් අනුරාධපුර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අමිත් විමලරත්න මහත්මයා දුරකථනය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ආයුබෝවන් සුබ දවසක් ඔබතුමන්ට අපි කැමතියි ඔබතුමාගෙන් මේ සෝයා වගාවට යොමු වීමේ අවශ්‍යතාවය පිළිබඳව ඒ වගේම සෝයා වගාවෙන් අපිට ලබා ගන්නට පුළුවන් ආදායම සහ වියදම පිළිබඳවත් තොරතුරු සවිස්තරව දැනගන්න. ඒ සඳහා අපි ඔබතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි ප්‍රධාන වශයෙන්ම සෝයා වගාවට ගොවි මහතුරු යොමු වෙලා විශාල වශයෙන් සෝයා වගාව සිදු කරන්නේ. විශේෂයෙන් අනුරාධපුර අන්තර් පළාත් බල ප්‍රදේශයේ සහ මහවැලි බල ප්‍රදේශවල ඒ ප්‍රදේශවල ගොවි මහතුරු අක්කරයකට සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1200 1300 වගේ ප්‍රමාණයක අස්සන්නක් ගන්නවා. සාමාන්‍ය ගොවියගේ ශ්‍රමදායකත්වයට එක්ක යන වියදම රුපියල් 65000ක් වගේ වෙනවා. ගොවියගේ ශ්‍රමදායකත්වය අපි ගණන් කරේ නැත්නම් රුපියල් 41000ක් වගේ වියදමකින් සෝයා අක්කරයක් වගා කර ගැනීමට හැකියාව තියෙනවා. සාමාන්‍ය අක්කරයකට කිලෝග්‍රෑම් 1200ක් ගත්තොත් දැන් රජයේ සහතික මිල අපි විශ්වාස කරන මේ කන්නේ දී රුපියල් 125කට සෝයා කිලෝග්‍රෑම් එකක් අලෙවි කර ගන්න ගොවි මහතුන් හැකි වෙයි කියලා. එහෙම වුණොත් ආදායම හම්බෙනවා රුපියල් 150000ක්. ඒතර වියදම සාමාන්‍ය රුපියල් 65000ක් ගියොත් ගොවියා රුපියල් 85000ක ලාභයක් තියෙනවා අක්කරයකින්. ගොවියාගේ ශ්‍රමදායකත්වය අපි අයින් කරොත් රුපියල් 110000ක වගේ සුබ්ධ ලාභයක් සාමාන්‍ය ගොවි මහත්කෙකුට ලබා ගැනීම හැකියාව තියෙනවා සෝයා අක්කරයක් වගා කිරීම මගින්. සෝයා වලට දැන් මේ සැරේ ලොකු ඉල්ලුමක් තියෙනවා මොකද සෝයා පිටරටින් ගේන එක සීමා වෙලා තියෙනවා ඉන්දියාවෙන් තමයි විශේෂයෙන්ම සෝයා ආනයනය කරන්නේ අපේ ලංකාව ඇතුලේ සාමාන්‍යයෙන් අපේ ජාතික අවශ්‍යතාවයන් 10%කට අඩු ප්‍රමාණයක් තමයි සෝයා නිෂ්පාදනය කරන්නේ ඒ හින්දා විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම වැඩිම ප්‍රමාණයක් මේක ගන්නේ සත්ව ආහාර සඳහා රජයේ සහතික මිල 125ට උනාට අපි බලාපොරොත්තු වෙන ඊටත් වැඩි මිලකට ඉස්සරහට සෝයා වලට ඉල්ලුමක් ඇති වෙයි කියලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපේ තමයි වැඩිම ප්‍රමාණයක් වගා වෙන්නේ හෙක්ටයා 3000කට වැඩි ප්‍රමාණයක් මහවැලි එච් කලාප වගා කරලා තියෙනවා ඊට අමතර අන්තපලා බල ප්‍රදේශයේ අපේ හෙක්ටයාර 2000කට ආසන්න ප්‍රමාණයක් හෙක්ටයාර 5200ක වගේ ප්‍රමාණයක් තමයි මේ සැරේ සෝයා වගාව සිදු කරලා තියෙන්නේ මුළු ලංකාවෙම එකින් 95%කට වැඩි ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමයි වගා කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් සෝයා වගාව යලකන්නේ තමයි විශාල වශයෙන් සිදු කරන්නේ මහකන්නේදී පොඩි ප්‍රමාණයක් තමයි සිදු කරන්නේ මේක විශේෂයෙන්ම බීජ නිෂ්පාදනය ඉලක්ක කරගෙන තමයි අපි සිදු කරන්නේ ඒ අනුව අපි හෙක්ටයාර 500ක් වගේ ප්‍රමාණයක් මේ මහකන්නේදී සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා විශේෂයෙන්ම කෘෂිකම් දෙපාර්තමේන්තුවට ඒ වගේම පුද්ගලික ආයතන වලට ඊළඟ යලකන්නේ අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ගැනීම සඳහා එම හෙක්ටයාර ප්‍රමාණය යොදා ගන්න බලාපොරොත්තු වෙනවා මේ යලකන්නේ සෞභාග්‍ය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ අපි ගොවි මහත්තුරුන්ට බීජ නොමිලේ ලබා දීම සිදු කර අක්කර භාගයක් දක්වා අක්කර 5ක් දක්වා 50% සහනාධාරය යටතේ බීජ ලබා දීම සිදු කරලා බීජ කෘෂිකම් දෙපාර්තමේන්තුවේ කිලෝග්‍රෑම් 102කට වගේ වැඩි ප්‍රමාණයක් අපි ගොවි මහත්තුරුන්ට බෙදා හැරියා ඊට අමතර පුද්ගලික අංශයනොත් බීජ විශාල ප්‍රමාණයක් ගොවි මහත්තුරුන් ලබා දුන්නේ සෝයා ජාතික අවශ්‍යතාවයෙන් 90%ක් විතර අපි පිටරටින් ගේන නිසා මේක මං හිතන්නේ අපේ ජාතික ආර්ථිකයේ ලොකු පාඩුවක් කරන මේ අපේ මුදල් ප්‍රමාණය පිටරට ඇදලා යන කෙනින් අපි පුළුවන් තරම් ලංකාව ඇතුළත නිෂ්පාදනය කරගන්න හැකියාව ලැබුණා අපිට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතුරු කරගන්න හැකියාව ලැබෙනවා ගලෙන් බිඳිනවා මහවැලි එස් කියන කලාප දෙකේ විතරයි මෙච්චර කාලෙක ජනප්‍රිය වෙලා තිබ්බ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි
පදවිය මහකන්දරාව නුවරවැව නාචාදුව කියන ප්‍රදේශවල මේක තවදුරටත් ව්‍යාප්ත කරන යලකන්නේද අපි අඩිතාලම යොදලා තිනවා ඒ කියන්නේ අපි ආදර්ශන පවත්ලා ගොවි මහතුරු දැනුවත් කරලා මේක ආරම්භ කරලා තිනවා ඊට අමතරව අපි අනිකුත් දිස්ත්‍රික් වලටත් මේක ව්‍යාප්ත කරන බලාපොරොත්තු ඉතින් කුරුණෑගල කුත්තලම මාතලේ ඒ වගේ මහවැලි අනිකුත් කලාපවල සහ අනිකුත් දිස්ත්‍රික් වල මේක ආදර්ශන විදිහට පවත්ලා අපි ගොවි මහතුරු අතර ජනප්‍රිය කරන බලාපොරොත්තු වෙනවා ගොවි මහතුරු පුරුදුන මේක ඉතාම පහසුවෙන්ම වගා කරන්න පුළුවන් වගාව මොකද වියදම අඩුයි පහසුවෙන් වගා කරන්න හැකියාව තියෙනවා ඒ වගේම රෝග පරිබෝධ ඉතා අඩුවෙන් එන වගාවක් ඒ වගේම ජලය අවශ්‍යතාවය ඉතාම අඩුයි අපිට ජලය අඩු ව්‍යාපාර වල පහසුවෙන්ම හොඳ රෝග වගාවක් විදිහට මේක කරගන්න හැකියාව තියෙනවා මේක සඳහා අපි ගොවි මහතුන්ට ආරාධනා කරනවා සෝයා වගාවට යොමු වෙන්න දිරි කන්නවලදී පොඩි පොඳ වලින් කරලා බලන්න මේක කොහොමද තත්ත්වය කියලා එතකොට ඒක අවබෝධයක් තියෙන මොකද ගොවි මහතුන් පුරුදු නැතිකම තමයි ගොඩක් ප්‍රදේශවල තියෙන්නේ අක්කර කාලේ අක්කර භාගය ආදර්ශන අපි කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම වගේ එතකොට ගොවි මහතුන්ට පුරුදු වෙන්න පුළුවන් මේක කරනලා මේකේ අත්දැකීම් ලබා ගන්න ඉස්සරහට පස්සේ අවුරුදු කිහිපයකින් අපිට ලොකු ඉලක්කයකට යන්න හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා හොඳයි අමිත් විමලරත්න මහත්මයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අද දවසේ සෝයා බෝංචි වගාව පිළිබඳව අපේ රටේ ජනතාවට ගොඩක් වැදගත් වෙන තොරතුරු කරුණු කාරණා රාශියක් පිළිබඳව දැනුවත් කරන්නට එකතු වීම පිළිබඳව ඉතින් අපේ ආදරණීය ජනතාවට අපි විශේෂයෙන් මතක් කරනවා හොඳ සෝයා බෝංචි වගාව කියන්නේ ඔබට ආර්ථික වගාවක් විදියට කරලා හොඳ ලාභයක් ලබා ගන්නට පුළුවන් වගාවක් මාස් කන්‍යක් ළඟ ළඟම එන නිසා සෝයා වගාවට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා ඒ තුලින් අපේ රටේ සෝයා නිෂ්පාදනයට දායක වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා හොඳයි වීඩියෝ එකෙන් ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ඔබේ අනිත් යාළුවන්ටත් ඒ වගේම අපේ රටේ අනිත් ජනතාවටත් මේ තොරතුරු දැනගන්නට මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා බොහොමත්ම කාරණිකව ඉල්ලා සිටිනවා ඔබ තවමත් කෘෂි නිවුස් පෞලේ සමාජිකයෙක් වුණේ නැත්නම් අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් අපේ channel එකත් subscribe කරන්න අපේ channel එකත් එකතු වෙන්න ඔබේ කාලයට වටිනාකමක් එකතු කරන්නට අපි නිරන්තරයෙන්ම කෘෂි නිවුස් YouTube නාලිකාවෙන් කටයුතු කරනවා කියලා පොරොන්දු වෙන්නට කැමතියි හොඳයි අද දවසේ තවෙන් සමගින යන්නට අපිට අවසරයි ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට සුබම සුබ අනාගතයක් වේවා ඒ වගේම නිරෝගීමත් දවසක් වේවා කියලා ගොඩක් ස්තුතියි අද දවසේ කෘෂි නිවුස් එක්ක එකතු වුණාට